ආයුබෝවන්දේ පුතේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ගණිතයා YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2015 උසස් පෙළ විභාගයේ දෝලන සහ තරංග සම්බන්ධ ව්‍යුහගත රචනා ප්‍රශ්නය. ඒත් එක්කම මේ අපේ 13 වෙනි වීඩියෝ එක දෝලන සහ තරංග සම්බන්ධ ව්‍යුහගත රචනා සාකච්ඡා කරන වීඩියෝ මාලාවේ. ඉතින් වෙනදා වගේම පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රශ්නේ ඩවුන්ලෝඩ් කරගෙන කරන්න කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක. හරි, එහෙමනම් අපි යමු ගැටලුවට. කියන්නේ දිග එල්ලු සරලවලම්බයක චලිතයේ එක රූපේ පෙන්වා ඇත. ඒ කොටස අහනවා L සහ ගුරුත්වජ ත්වරණයේ G ඇසුරින් සරලවලම්බයේ දෝලන කාලාවර්තයේ T සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. අපි දෝලන තරංග පාඩමේදී ඉගෙනගත්ත සම්බන්ධතාවය ලියන්න තියෙන්නේ 13 වෙනි ගානේ ඒ කොටස T සමානයි 2.5 වර්ගමූල L බෙදීම G. ඊළඟට B කොටස කියනවා සරලවලම්බේ භාවිත කර ගුරුත්වජ ත්වරණේ G හි අගේ සොයන විද්‍යාගාර පරීක්ෂණයකදී 0.5 තත්පර නිරවද්‍යතාවයකින් කාලයේ මැනිය හැකි විරාම ගටිකාවක් ඔබට සපයා ඇත. T දෝලන කාලාවර්තයේහි නිමානිතාගේ තත්පර දෙකක් කියලා කියනවා. ඒ කියන්නේ ආසන්නාගේ තත්පර දෙකයි කියලා කියනවා. T හි ප්‍රතිශත දෝෂයේ 1% දක්වා අඩු කර ගැනීම සඳහා ඔබ විසින් ගත යුතු අවම දෝලන සංඛ්‍යාව නිර්ණය කරන්න කියලා කියනවා. අපි දන්නවා ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ කුඩාම මිනුම, එහෙම නැත්නම් උපරිම දෝෂයේ උපකරණයේ බෙදීම පාට අංකය වැඩි කිරීම 100. ඔය තමයි ප්‍රතිශත දෝෂයට සමීකරණයේ විභාගයේදී හැම වෙලේම ප්‍රතිශත දෝෂය අහලා තියෙන වෙලාවට ලකුණු දීලා තියෙනවා සමීකරණේ ලියනකොට. ඒ නිසා ප්‍රතිශත දෝෂයට සමීකරණේ ලියන්න ඕන. කුඩාම මිනුම 0.5යි තත්පර කියලා දීලා තියෙනවා. පාට අංකයේ වෙනුවට අපි ගන්න ඕන එක දෝලනයක අවර්ත කාලයේ තත්පර 2යි. අපි ගන්න දෝලන සංඛ්‍යාව එන්නම් දෝලන n ගානකට අවර්ත කාලය 2n කියලා ගන්න පුළුවන්. වැඩි කිරීම 100. ඕන් ඕකේ උත්තරේ 1/100 වෙන විදිහට ගන්න ඕන අවම දෝලන සංඛ්‍යාව තමයි අපෙන් අහන්නේ. n අගේ තමයි හොයන්න තියෙන්නේ. සුළු කරොත් n මේ පැත්තට ගත්තොත් 1n කියන්නේ n සමානයි 2^1 2^50 54.5 කියලා කියන්නේ 25 කියලා එනවා. දෝලන 25කට කාලය මනින්න වෙනවා අපිට ඔය කියන 1/100 ප්‍රතිශත දෝෂය පවත්වා ගැනීම සඳහා. C කොටස කියනවා අනාවරක පද්ධතියක් භාවිත කර දෝලන කාලාවර්තයේ වඩාත් නිවැරදිව නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යයෙකු විසින් විද්‍යුත් ක්‍රමයක් සැලසුම් කරලා තියෙනවා කියලා කියනවා. බලන්න ඔතන ප්‍රභව ඩයෝඩේ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ආලෝකය හෝ වෙනත් විකිරණයක් IR හෝ වෙනත් විකිරණයක් විමෝචනය කරන ඩයෝඩයක් තමයි ඔය ප්‍රභව ඩයෝඩේ විදිහට පාවිච්චි කරන්නේ. අනාවරක ඩයෝඩේ කියලා කියන්නේ ඒ ආලෝකය අනාවරණය කර ගැනීමට පාවිච්චි වෙන ඩයෝඩය. විස්තරය කියවුවොත් අනාවරක පද්ධතිය ප්‍රභව ඩයෝඩයකින් සහ අනාවරක ඩයෝඩයකින් සමන්විත වේ. ප්‍රභව ඩයෝඩේ මත I0 තීව්‍රතාවයකින් යුත් පටු අදෝරක්තාං IR කියන්නේ තාප විකිරණ තමයි පිට කරන්නේ ප්‍රභව ඩයෝඩෙන්. අදෝරක්ත ආලෝක කදම්බයක් නිකුත් කරයි. අනාවරකය ඩයෝඩේ මගින් මෙම ආලෝක කදම්බය අනාවරණය කරනු ලබන අතර එමගින් කදම්බේ තීව්‍රතාවයද මනිනු ලැබේ. ඒ රූපය බලන්න කියලා කියනවා. ඒ රූපය අපිට දීලා තියෙනවා ප්‍රභව ඩයෝඩේ සහ අනාවරක ඩයෝඩේ එක එල්ලේ තබලා තියෙනවා. එතකොට ප්‍රභව ඩයෝඩෙන් නිකුත් කරන IR විකිරණය අනාවරකෙන් අනාවරණය කරගෙන ඒ අදාළ තීව්‍රතාවයත් ලබා දෙනවා අපිට. ඊළඟට කියනවා 2A රූපේ තමයි ඔය කතාව තියෙන්නේ. ඊළඟට කියනවා අනාවරක පද්ධතියේ සරල අවලම්බ වට්ටාගේ පතේහි තබා ඇත කියලා කියනවා. දැන් අර IR විකිරණය පිට කරන ඩයෝඩේ සහ අනාවරක ඩයෝඩේ අතර මාර්ගයේ තමයි අවලම්බ වට්ටා චලනය වෙන්නේ. එතකොට අවලම්බයෙන් අර අනාවරකයේ සහ නිකුත් කරන IR කිරණය ආවරණය වෙනවා, වැහෙනවා. වැහෙන වෙලාවේදී තීව්‍රතාවය අඩු වෙනවා. ඕක තමයි කතාව. වට්ටා IR කදම්බය අවහිර කරන සෑම විටකදීම අනාවරක ඩයෝඩ සංඥාව ශූන්‍ය වන අතර එසේ නොවන විට I0 නියත තීව්‍රතාවයකින් සංඥාවක් ලබා දෙයි කියලා කියනවා. වට්ටා දෝලණය වන විට කාලයේ T සමග අනාවරක සංඥාවේ තීව්‍රතාවය I හි විශාලත්වය විචලනය ප්‍රස්ථාරයක් විදිහට පරිගණක තිරයක දක්වනවා කියලා අපිට ගානේ දීලා තියෙනවා. ඔතන යට දීලා තියෙනවා තීව්‍රතාවය අදාළ අගයන්.
තුන රූපේ පෙන්වා ඇත්තේ පරිගණක තිරය මත දිස් වූ එවැනි ප්‍රස්ථාරයේ යක්වන අතර ඒ ලබාගෙන ඇත්තේ වාත රෝධය නිසා ඇතිකරන බලය නොගිනිය හැකි අවස්ථාවකදීය. ශූන්‍ය අනාවරක සංඥාවට අදාළ කාලාන්තරයේ T නෝට් පේ කියලා කියනවා. එතකොට ශූන්‍ය අනාවරකයක් තියාගෙන ඉන්න කාලාන්තරයේ T නෝට් කියලා කියනවා. ඒ කියන්නේ T නෝට් කියන කාලාන්තරය තුල තීව්‍රතාවයේ බිඳුවයි කියලා තමා පෙන්වන්නේ. ඒ කියන්නේ අවලම්බ බට්ටා ඔය කියන අදෝරක්ත කිරණය ආවරණය කරමින් පවතින කාලය තමයි ඔය T නෝට් කියලා තියෙන්නේ. රූපසටහන ඔබට බැලුවොත් පැහැදිලි වෙයි. ඊළඟට කියනවා රෝම ඉලක්කම් 1 T එක නෝට් යගය. බට්ටා IR කදම්බය හරහා ගමන් කරන වේගය සහ බට්ටාගේ විස්කම්බය මත රඳා පවතී. V වැඩි කළ විට ඊළඟට කියනවා D වැඩි කළ විට T නෝට් යගේ කුමක් සිදුවේද කියලා අහනවා. අන් අපි දැනගන්න ඕන ඔය අපි හදන්නේ C කොටසේ පළවෙනි කොටස. C කොටස 1. D වැඩි කළොත් සහ V වැඩි කළොත් ඔය T නෝට් කියන අගයට, ඒ කියන්නේ අවලම්බය සහ අවලම්බය මගින් ඔය අනාවරක දියෝඩය ආවරණය කරලා තියෙන කාලපරාසයට වෙන දේ තමයි අහන්නේ. එතකොට අවලම්බ බට්ටාගේ වේගය වැඩි නම් වැඩි වේගයකින් යනවා නම් ආවරණය වෙලා තියෙන කාලය අඩු වෙනවා. ඒ නිසා පළවෙනි කොටස විදිහට අහන්නේ V වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා. V වැඩි කළ විට T නෝට් අගය අඩු වේ. V වැඩි කළ විට T නෝට් අගය අඩු වේ. ඊළඟට අවලම්බේ විස්කම්බේ වැඩි කරොත් වැඩි කාල සීමාවක් තුල වැඩි පරාසයක් තුල ඔය අවලම්බය මගින් අදෝරක්ත විකිරණය ආවරණය කරනවා. ඒ කියන්නේ D වැඩි කළොත් T නෝට් වැඩි වෙනවා. ආවරණය වෙලා පවතින කාලය වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි 1 2 කියන කොටස් වලට උත්තර ලියන්න වෙන්නේ. රෝම ඉලක්කම් 2 අහනවා. V නිමානය කිරීම සඳහා ප්‍රකාශනයක් D සහ T නෝට් ඇසුරෙන් ලියන්න කියලා කියනවා. අන්න දැන් මම යනවා මේ වගේ රූප සටහනකට. හිතන්න මේ තමයි අවලම්බ බට්ටා. අවලම්බ බට්ටගේ විස්කම්බේ D කියලා කියන්නේ ඔය ලේසර් අදෝරක්ත විකිරණය. අදෝරක්ත විකිරණය මේ සීමාවේ තියෙනකොට අපි හිතමු අදෝරක්ත විකිරණය තලයෙන් එළියට තියෙන්නේ කියලා. එතකොට මේ පැත්තේ තමයි අපි ඔය අනාවරක දියෝඩේ තියලා තියෙන්නේ. එතකොට මේ සීමාවට එනකොට පටන් ගන්නවා තීව්‍රතාවයේ බිඳුව වෙන්න. ඊට පස්සේ මෙයා මේ සම්පූර්ණ අදෝරක්ත විකිරණය පහු කරලා මේ සීමාවට යනකොට ආවරණය අවසන් වෙනවා. ඒ කියන්නේ නැවතත් තීව්‍රතාවයේ I නෝට් කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ වෙලාවේදී මේ අවලම්බ බට්ටා ගියපු දුර බට්ටාගේ විස්කම්බයට සමානයි. කාගේනම් අපිට පුළුවන් S සමානයි UT දාන්න අවලම්බ බට්ටට. S කියලා කියන්නේ විස්කම්බය, U කියලා කියන්නේ අවලම්බ බට්ටාගේ වේගය, V කාලය තමයි අපිට T නෝට් කියලා දීලා තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ V අගේ සඳහා V අගේට ආසන්න අගයක් V තේතකට එනවා D බෙදීම T නෝට් නිමානිත අගයක් කියලා කියන්නේ ඔක. ඊළඟට රෝම ඉලක්කම් 3. ඉහත තුන රූපේ ඇති ප්‍රස්ථාරය අනුව T කියන්නේ ආවර්ත කාලය කුමක්ද කියලා අහනවා. ආන් එතකොට මේ අදෝරක්ත විකිරණය අපි හිතමු මෙතන තියෙන්නේ කියලා. එතකොට මේ අදෝරක්ත විකිරණය පහු කරලා මේ විදිහට ගිහිල්ලා නැවතත් අවලම්බේ මෙතනට ඇවිල්ලා මේ පැත්තට ගිහිල්ලා මෙතනට එනකන් ගත වෙන කාලය තමයි දෝලන කාලාවර්තයේ T කියලා කියන්නේ. නැවතත් මම කියනවා මේ අවස්ථාවේ ඉඳලා 1යි 2යි කියලා දෙවතාවක් ඔය T නෝට් කියන කාලාන්තරය හම්බෙන්න ඕන, කාලපරාසය හම්බෙන්න ඕන. ඒ කියන්නේ ශූන්‍ය වෙන අවස්ථා දෙකක් අතර දුර තමයි අවලම්බේ ආවර්ත කාලයට සමානයි කියලා අපිට ගන්න වෙන්නේ. ආන් එතකොට අපිට ඔය දීලා තියෙන රූපසටහන දිහා බැලුවොත් පළවෙනි ශූන්‍ය සලකුණ තියෙන්නේ කාලයේ මනින්න පටන් ගද්දි කාලයේ බිඳුවේදී ශූන්‍ය වෙන අවස්ථාව තියෙන්නේ. දෙවෙනි ශූන්‍ය වෙන අවස්ථාව තියෙන්නේ පළමු තත්පරයේ පහු වෙලා දෙවන තත්පරයේ සහ පළමු තත්පරයේ හරිමැද. ඒ නිසා 1.5 කියන සීමාවේ තමයි දෙවෙනි එක තියෙන්නේ. තුන්වෙනි තීව්‍රතාවයේ ශූන්‍ය වෙන අවස්ථාව අපිට හම්බෙන්නේ තුනේදී. එතකොට දැන් ඔය තීව්‍රතා දැන් පළවෙනි අවස්ථාව තීව්‍රතාවයේ ශූන්‍ය වෙන අවස්ථාව පටන් ගද්දිම අපි කාලය මනින්න පටන් ගන්නවා කියන්නේ අවලම්බේ මෙතන තියෙන්නේ. අවලම්බේ මේ කෙළවරට ගිහිල්ලා නැවතත් මෙතනට එනකොට ඕන්
දෙවැනි තීව්‍රතාවයේ ශූන්‍ය වෙන අවස්ථාව හම්බ වෙනවා. තාම ආවර්ත කාලය එකක් ගිහිල්ලා නැහැ. ඊළඟට මෙතනට ගිහිල්ලා හොම එනකොට ආන් තුන්වැනි තීව්‍රතාවයේ ශූන්‍ය වෙන අවස්ථාව හම්බ වෙනවා. දැන් ආවර්ත කාලය එකක් සම්පූර්ණයි. ඒ කියන්නේ ඕකේ බිංදුව සහ 3 අතර කාලාන්තරය තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් ආවර්ත කාලයේ 3යි තත්පර කියලා ගන්න පුළුවන් සරලවලම්බේ ආවර්ත කාලයේ විදිහට. ඊළඟට ඩී කොටස බට්ටාගේ උපරිම වේගයේ VM නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යාව විසින් අනාවරක පද්ධතිය බට්ටාගේ ගමන් මාර්ගයේ වඩාත්ම සුදුසු ස්ථානයේ තබා තුන රූපේ පෙන්වා ඇති ප්‍රස්ථාරයට සමාන ප්‍රස්ථාරයක් ලබා ගන්නා ලදී. පළවෙනි කොටස අහනවා ඩී කොටසේ රෝම ඉලක්කම් 1. ඩී කොටසේ රෝම ඉලක්කම් 1 කියන්නේ ඉහත එක රූප සටහන අනුව VM නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යා අනාවරක පද්ධතියේ කුමන ස්ථානයක A හෝ B තැබිය යුතුදයි සඳහන් කරන්න කියලා කියනවා. මෙම තේරීමට ඔබේ තේරීමට හේතු දක්වන්න කියලා අහනවා. අන්න අපි ප්‍රැක්ටිකල් එක ලැබ් එකේදී කරනකොට දෝලන කාල අවලම්බයක දෝලන කාලය පාවිච්චි කරලා ගුරුත්වජිතරණය වෙන ප්‍රැක්ටිකල් එක ලැබ් එකේ කරනකොට අපි ඉගෙන ගත්තා වැඩිම වේගයේ තැන තියෙනකොට තමයි දර්ශකේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ වේගයේ වැඩිම තැන තමයි දර්ශකේ තියාගන්න ඕනේ. එහෙම වුණොත් කාලය මැනීමේ දෝෂය අඩුයි කියලා. සරලවලම්බේ වේගයේ වැඩිම තැන කියන්නේ පහළම ලක්ෂය කියලා කියන්නේ ඔය මුලින්ම දීලා තියෙන රූප සටහනේ ලකුණු කරලා තියෙන ඒ ලක්ෂය තමයි අපි අවලම්බේට අදාළ වේගයේ මනින්න තියෙන ඕනෑම දර්ශකයක් තියන්න ඕනේ. දැන් ඔතන විශේෂිත ක්‍රමයක් පාවිච්චි කරනවා. අපි ලැබ් එකේදී නම් ඔතන දර්ශක කූරක් පාවිච්චි කරේ. කොහොම වුණත් කමක් නැහැ. ඒවල තමයි තියන්න ඕනේ. එහෙනම් ක්‍රෝම ඉලක්කම් එකට උත්තරේ ඒවල. හේතුව ලියන්න ඕන වේගය වැඩි වෙන විට කාලය මැනීමේ දෝෂය අඩුවේ. කාලය මැනීමේ දෝෂය අඩුවේ. ඔක තමයි කතාව. ඊළඟ රෝම ඉලක්කම් 2. මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා හතර රූපයේ පෙන්වා ඇති සිලින්ඩරාකාර බට්ටා හතර B රූපයේ පෙන්වා ඇති ගෝලාකාර බට්ටාට වඩා සුදුසු බව ශිෂ්‍යයා පවසයි. බට්ටන්ට එකම D විස්කම්භයක් ඇත්නම් ඔහුගේ ප්‍රකාශය සනාථ කිරීමට හේතුවක් දෙන්න කියලා කියනවා. අන්න බලන්න. දැන් අපිට කියන්නේ මේ ආකාරයේ සිලින්ඩරයක් පාවිච්චි කරන එක වාසි ගෝලාකාර එකම විස්කම්භයේ තියෙන ගෝලයක් පාවිච්චි කරනවට වඩා. ඒකට හේතුව මොකද්ද කියලා අහන්නේ. ගෝලයක් පාවිච්චි කරනකොට අපි අතින් අනාවරකයේ සහ ප්‍රකාශ ඩියෝඩේ, එහෙම නැත්නම් අනාවරකයේ සහ ආලෝකය විමෝචනය කරන ඩියෝඩය තියන්න ඕන ලයින් එක, තියන්න ඕන ස්ථානය කොතනද කියලා අපි හරියටම මේ මෙතන ගත්තොත් තමයි විස්කම්භය එන්නේ. එහෙම නැතුව තව කෙනෙක් මේ වගේ පහළ සීමාවක, ඉහළ සීමාවක තිබ්බොත් එහෙම විස්කම්භය ගණනය කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගෝලයේ එක තැනක විතරයි විස්කම්භයට සමාන දුරක් චලනය වෙන්නේ. හැබැයි සිලින්ඩරේ එහෙම නැහැ. මේ ඕනෑම ස්ථානයක දුර විස්කම්භයට සමානයි. එහෙනම් ලියන්න වෙන්නේ සිලින්ඩරේ විස්කම්භය ඕනෑම ස්ථානයක ඒකාකාර නිසා. එතකොට ගමන් කරන දුර සමාන වෙනවා. ඕනම අවස්ථාවක අපිට විශේෂයෙන් සැලකීමට අවශ්‍ය නැහැ. ක්‍රම ඉලක්කම් 3 ඉහත සඳහන් කළ ප්‍රස්ථාරයේ සහ C2 ප්‍රස්ථාරයේ භාවිත කළ VM අගේ ගණනය කිරීමට ශිෂ්‍යයා තීරණය කළේය. ඔහුට මෙම ක්‍රමය මගින් VM සඳහා නිශ්චිත අගේ ලබාගත හැකිද ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා. අපෙන් අහන්නේ ප්‍රස්ථාරයේ සහ C2 ප්‍රකාශනයේ භාවිත කර VM හි අගේ ගණනය කිරීමට ශිෂ්‍යයා තීරණය කළේය. ඔහුට මෙම ක්‍රමය මගින් VM සඳහා නිශ්චිත අගයක් ලබාගත හැකිද ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට C2 ප්‍රකාශනයේ මේක. එහෙනම් යාම අනින්න ඕන D කියන දුර මනින්න ඕන විස්කම්භය කොච්චරද කියන එක. ඊළඟට T0 කියන කාලය මනගන්න ඕන. එතකොට යාට ඒ ක්‍රමයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා රෝම ඉලක්කම් 3ට උත්තරේ ලියන්න පුළුවන් අපිට හැකිය කියලා. දැන් ඊ කොටසේ වාත රෝධය නිසා ඇතිවන බලපෑම අපෙන් අහනවා. මෙවැනි අවස්ථාවක් සඳහා බලාපොරොත්තු වෙන සිම්පල් T සමග L I තීව්‍රතාවයේ ප්‍රස්ථාරයේ රූප සටහනේ T කාලයක් සඳහා සම්පූර්ණ කරන්න කියලා කියනවා. එතකොට වාත ප්‍රතිරෝධයේ තියෙනවා නම් ඔය කාල පරාසයට වෙන්නේ වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනවා කියලා කියන්නේ මේ ශූන්‍ය වෙලා තියෙන කාල රාමුව ඊට වඩා වැඩි අගයක් ශූන්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ හිමීට යන්නේ අවලම්බය. ඔන්න එතකොට T කාලයකට සම්පූර්ණ කරන්න කියනකොට පළවෙනිම දේ තමයි අවලම්බේ මෙතනින් පටන් ගත්තා නම් මෙතනට ගිහිල්ලා මෙතෙන් දෙන්න ගත වෙන කාලය තුල
නැවතත් ශූන්‍ය සලකුණක් හම්බෙනවා. මේක මෙයාට වඩා පළලයි. ඊට පස්සේ ඊළඟට නැවත වතාවක් මෙතෙන් දෙනකොට මෙච්චර ලොකු කාල සීමාවක් ගන්නෑ. කුඩා කාල සීමාවකදී එයා නැවතත් එතෙන් දෙනවා. හේතුව අවලම්බේ එච්චර දුර යන්නේ නැහැ. එච්චර දුර යන්නේ නැති නිසා කුඩා කාල සීමාවකදී නැවතත් එතෙන් දෙනවා. ඒ වගේම තීව්‍රතාවයේ ශූන්‍ය සීමාවේ තියෙන ප්‍රමාණය පළල් පටු සීමාවක් නෙවෙයි පළල් සීමාවක් විදිහට හම්බෙනවා. ওই විදිහට තමයි ප්‍රස්ථාරය වෙනස් වෙන්න ඕන කාලය සමග තීව්‍රතාවයේ විචලනය. ඊළඟට රෝම ඉලක්කම් දෙකේ කියනවා t සමානයි බිඳුවේදී සහ t සමානයි t හිදී බට්ටාගේ උපරිම වේගයන් පිළිවෙලින් 0.44 තත්පරයට මීටර සහ 0.42 තත්පරයට මීටර නම් වාතරෝධය නිසා t සමානයි බිඳුවේ සිට t සමානයි කැපිටල් t කාලය තුල අවලම්බේ ශක්ති හානිය නිමාණය කරන්න කියලා කියනවා. බට්ටාගේ ස්කන්ධයේ ග්‍රෑම් 100යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට චාලක ශක්ති හානිය ගණනය කරන්න වෙන්නේ. මම ලියනවා බට්ටාගේ චාලක ශක්ති හානියට සම්බන්ධතාවය ඊ කොටසේ රෝම ඉලක්කම් 2. බට්ටාගේ චාලක ශක්ති හානිය භාගයයි mu වර්ගය ඍණ භාගයයි mv වර්ගය. ඔය විදිහට සම්බන්ධතාවය සම්පූර්ණ වෙනවා. දැන් අපිට පුළුවන් භාගයයි m පොදු සාධකයක් විදිහට එළියට ගත්තොත් u වර්ගය ඍණ v වර්ගය භාගයයි ස්කන්ධයේ බට්ටාගේ ග්‍රෑම් 100යි කියලා දීලා තියෙන්නේ. ග්‍රෑම් 100යි කිලෝග්‍රෑම් වලින් දාන්න ඕන. තාහෙන් බෙදුවා v වර්ගයේ ඍණ u වර්ගය මන් ලියනවා v ධන u v ඍණ u කියලා. දැන් සුළු කරගන්න තියෙන්නේ බිංදු දෙකක් කපලා අයින් කරන්න පුළුවන්. එක යට 20 වැඩි කිරීම v ධන u කියලා කියන්නේ ඔය තියෙන ප්‍රවේග දෙකේ එකතුව 0.44ට 0.42ක් එකතු වෙනවා. එතකොට 0.86යි වැඩි කිරීම අඩු කරපුවාම එනවා 0.02යි. දෙවරක් 10යි. දෙවරක් 0.01යි. වැඩි කරපුවාම එනවා 86යි. මෙතන 10 ඍණ 4ක් තියෙනවා. මේකත් එක්ක 10 ඍණ 5යි කියලා. ඔය තමයි ශක්ති හානිය ජූල් වලින් ගත්තොත්. රයිට්. එහෙනම් දුවේ පුතේ අද ගැටලුව මෙතනින් කතා කරලා අවසන් වෙනවා. මේ වගේම අලුත් ගැටලුවකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.